මම iPhone කියලා පිළිගන්නවා තවත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ Google camera app එක ගැන. ඒ කියන්නේ Gcam කියන app එක ගැන. මේ app එක ගැන ගොඩක් දෙනෙක් අහලා තිබුණා. ඒ වගේම ගොඩක් අය අහලා තිබුණා කොහොමද iPhone එකකට මේ cam එක install කරගන්නේ? ඒ වගේම කොහොමද වෙනත් phone වර්ගවලටත් මේ cam එක install කරගන්නේ? ඒ වගේම මේකෙන් කොහොමද හොඳ quality photo ගන්න පුළුවන් වෙලා තියෙන්නේ? ඒ වගේම මේ cam එක app එක හදලා තියෙන්නේ කවුද? ඉතින් මෙන්න මේ වගේ විස්තර ගොඩක් අහලා තිබුණා. ඉතින් අද වීඩියෝ එකේ මම මේ හැම දෙයක් ගැනම කතා කරනවා. ඒ වගේම ඔයාලගේ ඕනම phone එකකට Gcam install කරගන්න විදිහත් මම අද වීඩියෝ එකේ කියලා දෙනවා. එහෙනම් වැඩි කතා කරන්න නැතුව අපි යමු වීඩියෝ එකට. Google camera එහෙම නැත්නම් Gcam කියලා හඳුන්වන මේ camera application එක develop කරේ Google සමාගමෙන්. අපි කවුරුත් දන්න Google සමාගමෙන් තමයි මේ app එක නිර්මාණය කරේ. ඒ වගේම මේ app එක නිර්මාණය කරේ විශේෂයෙන්ම Google Pixel phone වලට සහ Google Glass සඳහා. ඉතින් ඊට පස්සේ මේක Android 4.4 ඒ කියන්නේ KitKat version එකේ ඉඳන් උඩට තමයි මේ app එක වැඩ කරන්න පුළුවන් විදිහට මුල් කාලේ develop කරේ. ඉතින් Pixel device එක camera app එක විදිහට ආවේ මෙන්න මේ Gcam කියන app එක. ඉතින් Gcam app එක 2011 තමයි මේක develop කරන්න පටන් ගෙන තියෙන්නේ. ඒ වගේම 2014 Play Store එකට දාලා තිනවා. ඒ වගේම 2016 වෙනකොට Google Play Store එකෙන් මේක අයින් කරලා තිනවා. ඉතින් ඊට පස්සේ තමයි අනිත් users ලාට මේ application එක හොයාගන්නවත් තිබ්බේ නැත්තේ. ඒ වගේම වෙනත් phone එකට install කරන්න බැරුව තිබ්බේ. ඉතින් මේ application එක වෙනත් අපේ ලෝක පුරාම ඉන්න developers ලා එකතු වෙලා හදාගෙන තිනවා XDA developers කියලා ලොකු group එකක්. ඉතින් ඒගොල්ලෝ develop කරන මේ application එක වෙනත් phone වලටත් හරියන විදිහට හදලා තිනවා ඒගොල්ලෝ. ඉතින් මේක අපිට පුළුවන් අපේ ඕනම phone එකට install කරගන්න. ඒ වගේම මේක ගොඩක්ම හොඳට වැඩ කරනවා camera to API කියන මේ feature එක තියෙන phone වල full feature විදිහට ඔක්කොම වැඩ කරනවා. මේ Google camera එකේ සම්පූර්ණ පහසුකම් ඔක්කොම වැඩ කරනවා. ඉතින් මම ඒ ගැන ඉස්සරහට වීඩියෝ එකේ කතා කරනවා. ඉතින් ඔයාලා හොඳටම දන්නවා ඇති Pixel phone වල තියෙන ගොඩක්ම තනි කැමරාවක්. ඒ වගේම වැඩි මෙගාපික්සල් ගානක් නැහැ මේ කැමරා වල. මෙගාපික්සල් 12ක් වගේ තමයි උපරිම මේ phone වල සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් මේ phone එකෙම ගොඩක් හොඳ portrait photo ගන්න පුළුවන්. ඒ වගේම හොඳ dynamic range එකක් තියෙන හොඳ details ඇතුළු photo ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ Gcam කියන app එක හරහා. ඉතින් phone එකේ කැමරාවේ තියෙන hardware වලින් උපරිම ප්‍රයෝජනයක් ගන්න camera application එකක් විදිහට Gcam කියන මේ application එක හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔයාලගෙත් ඕනම oppo nokia mi ඊට පස්සේ huawei වගේ ගොඩක් phone models වලට මේ application එක වැඩ කරනවා. ඉතින් මේ application එක කොහොමද ඔයාලගේ මේ ඕනම phone model එකට install කරගන්නේ කියලා මේ video එකෙන් මම කතා කරන හින්දා video එක අන්තිම වෙනකම් බලන්න. එහෙනම් අපි ඉස්සරහට කතා කරමු මේකේ කොහොමද install කරගන්නේ, ඒ වගේම කොහොමද මේ application එක වැඩ කරන්නේ කියලා. ඉතින් මේ application එකේ ප්‍රධාන වශයෙන්ම કૃත්‍රිම බුද්ධිය පාවිච්චි කරනවා මේ photos වල quality වැඩි කරගන්න. ඒ කියන්නේ colors automatically හදලා ගන්න, ඒ වගේම details ටික capture කරගන්න හොඳට. ඒ වගේම ඔයාගේ photo එකේ කවුද ඉන්නේ, ඒ වගේම ඔයාගේ photo එක මොන වගේ වෙලාවකදීද ගන්නෙ, හොඳට ඉරේලිය තියෙන වෙලාවක නම් ඒකේ කලර්ස් හදන්නේ කොහොමද කියලා ඔයාගේ phone එකේ තියෙන કૃත්‍රිම බුද්ධි hardware සහ software පාවිච්චි කරන. ඒ වගේම මේ Google camera application එකේ තියෙන કૃත්‍රිම බුද්ධි software තුත් පාවිච්චි වෙනවා මේකට. ඉතින් ඒ හින්දා තමයි වලට ගොඩක් හොඳ quality photos ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම ශීරපතේ photos පවා camera phone එකෙන් capture කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ ගොඩක්ම හොඳ software පහසුකම් නිසා. හොඳ, අපි එහෙනම් බලමු මේ application එක කොහොමද ඔයාගේ Nokia, Oppo වගේ ගොඩක් phone වලට install කරගන්නේ. ගොඩක් ලේසි. මෙන්න මේ Gcametor කියන app එක ඔයා download කරගන්න ඕන Play Store එකට ගිහිල්ලා. මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාගේ ෆෝන් එකට මේක සපෝට් කරනවද නැද්ද කියලා බලලා මේකට හරියනයි Gcam ඇප්ලිකේෂන් එක ඉන්ස්ටෝල් කරගන්න. හරි, මේ විදිහයි. ඒ කියන්නේ තමයි Gcametor කියන ඇප් එකේ තියෙන්නේ. ඉතින් Gcametor කියන්නේ Gcam නෙවෙයි,
GCAMator කියන්නේ Gcam කියන app එක ඔයාගේ phone එකට install කරලා දෙන්න උදව් කරන application එකක්. මේ application එක open කරා මේ විදිහට camera to API status කියලා පොඩි message එකක් වැටෙනවා. ඉතින් මේකෙන් කරන්නේ ඔයාගේ phone එකේ camera to API support කරනවද නැද්ද කියලා check කරලා බලන එක. මේ වගේ වැටෙනා නම් ඔයාගේ phone එකේ camera to API support කරනවා. ඒ කියන්නේ ඔයාගේ ඔයා download කරන්න ඉන්න Gcam application එක සම්පූර්ණයෙන්ම හොඳට වැඩ කරන ඔයාගේ device එකේ මෙහෙම වැටෙන්නේ නැත්නම් ඔයාගේ phone එකේ සමහර features වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන් Gcam app එක install කරාට පස්සේ ඒ වගේම සමහර විට app එකේ සමහර features විතරක් වැඩ නොකර අනිත් ඒවා වැඩ කරන්නත් පුළුවන් ඒ වගේම සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ නැතුව යන්නත් පුළුවන් හරි මේ app එකේ පහලට ගියාම පලා ගන්න පුළුවන් your Gcam කියලා තියෙනවා ඉතින් ඒක touch කරොත් එහෙම ඔයාගේ phone එකට හරියන Gcam application එක මොකද්ද ඒක දැන්ට install කරලාද තියෙන්නේ නැත්නම් ඒකේ version එක මොකද්ද හරියන එක තියෙන්නේ නැත්නම් අලුත් version එකක් ඇවිල්ලා නම් update කරගන්නත් කියලා මේකේ message එකක් වැටෙනවා ඉතින් මං මගේ device එක Xiaomi Redmi Note 8 එකක් ඉතින් මේකේ දැනට තියෙනවා Gcam version 7.3 එක install කරලා ඉතින් මෙතන වැටලා තියෙන්නේ මේ මං දැනටමත් මේ Gcam එක install කරලා තියෙන්නේ කියලා සමහර විට ඔයාලගේ මීට වඩා වෙනස් විදිහට වෙන්න පුළුවන් ඔයා install කරලා නැති හින්දා හරි දැන් අපි බලමු මේක කොහොමද install කරගන්න කියලා ඉතින් ඔයාලට මෙතන පේනවා නිල් පාට install කියලා බටන් එකක් මේක touch කරන්න විතරයි දෙන්නේ ඊට පස්සේ ඔටෝමැටිකලිම මේ application එක ඔයාගේ phone එකට හරියන application එක Gcam application එක download වෙන්න පටන් ගන්නවා ඉතින් මේ වගේ සමහර වෙලාවට add එහෙම එන්න පුළුවන් ඉතින් add එක බලන්න නැතුව අපි දැන් බලමු මේක download වෙනවා නම් notification panel එකේ ඔයාලගේ පෙන්නනවා application එක download වෙනවා කියලා මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඉතින් මේකේ තව අමතර පහසුකමක් තියෙනවා database කියලා ඉතින් මේකෙන් ඔයාගේ phone එකෙන් download කරන්න පුළුවන් වෙන phone එකට හරියන Gcam app එක ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක app එක ඔයාගේ අනිත් phone එකට හරි ඔයාගේ යාළුවාගේ phone එකට හරි share කරගන්න මොකක් හරි application එකක් පාවිච්චි කරලා share it එහෙම නැත්නම් bluetooth වලින් share කරගන්න පුළුවන් ඔයාට මේ විදිහට ඔයාගේ යාළුවාට phone එකට download කරලා දෙන්නත් පුළුවන් මේ application එක හරහා ඉතින් ඔයාලට පේනවා Xiaomi phone ගොඩක් තියෙනවා ඊට පස්සේ Samsung ගොඩක් models තියෙනවා ඊට පස්සේ තව ගොඩක් realme oppo වගේ මං කලින් කිව්වා වගේ ඔයාගේ ඕනම phone එකකට හරියන ඒවා මේකේ තියෙන්න පුළුවන් ඒ හින්දා මේක හොඳට සර්ච් කරලා බලන්න හොඳයි ඔන්න මම දැන් මගේ phone එකට හරියන Gcam application එක download කරගත්තා Gcametor කියන app එක හරහා ඉතින් දැන් අපිට කරන්න දෙන්නේ මේක install කරගන්න මේක වෙන app install කරනවා වගේ නෙමෙයි අපිට Google Play Store install කරනවා වගේ නෙමෙයි මෙතනදි පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි install කරගන්න තියෙන්නේ ඉතින් ඔයා දන්නවා ඇති මේක සමහර විට අමාරු කට නොදන්නා ඇති ඒ හින්දා මම ගොඩක් පැහැදිලිව කියලා දෙන්නම් මෙන්න මේ විදිහට මේක install කියන එක click කරපු ගමන් මේ විදිහට for your security your phone is not allowed to install unknown apps කියලා වැටෙනවා ඉතින් මෙතන setting කියන එක click කරලා allow කරන්න ඕනේ මෙන්න මේ විදිහට tick එක දාලා unknown source වලින් app install කරන්න allow කරන්න ඕනේ එතකොට පුළුවන් ඔයාට මෙන්න මේ විදිහට install කියන එක ඔබලා අපේ මේ Gcam application එක අපි download කරගත්ත එක install කරගන්න මෙන්න මේ විදිහට මාරම ලේසි එච්චර අමාරු දෙයක් නෑ මේ විදිහටම තමයි ඔයාගේ phone එකෙත් සමහර විට පෙන්නනවා ඇත්ත සමහර විට පොඩ්ඩක් මේ වෙනස් වෙන්නත් පුළුවන් හැබැයි ක්‍රමය මේ විදිහමයි මොකක් හරි අවුලක් ආවත් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න මම හැම comment එකකටම reply කරනවා ඒ වගේම ඔයාගේ phone එකට හරියි නැත්නම් මේ model ටිකත් comment කරන්න මොකද අනිත් අයට මේක දැනගන්න පුළුවන් එතකොට ලේසියෙන්ම හරි මගේ phone එකට ඔන්න දැන් install වුණා මේ Gcam app එක අපි දැන් බලමු ඕපන් කරලා කොහොමද කියලා. එතකොට ඕපන් කරනකොට මුලින්ම මේ විදිහට permission ටිකක් ඉල්ලනවා. ඒවට allow කියන එක touch කරලා permission දෙන්න. ඊට පස්සේ permission ගත්තට පස්සේ මෙන්න මේ විදිහට app එක open වෙනවා. ගොඩක් ලස්සනට. මම දැන් මේ හවස 6:00ට වගේ තමයි මේ වීඩියෝ කරන්න. ඉතින් මේ වෙලාව හැටියට හොඳ ක්වලිටි ෆොටෝස් ගන්න පුළුවන් බව පේනවා මේකෙන්
ඉතින් අද කැමරා රිවිව් එකක් කරන්න ඇතින්ද මම මෙන්න මේ විදියට වීඩියෝ එක මෙතනින් නවත්තනවා ඔයාලා ගොඩක් ලස්සන ෆොටෝස් ගන්න පුළුවන් මේක බය නැතුව ඉන්ස්ටෝල් කරගන්න ගොඩක් හොඳ ඇප්ලිකේෂන් එකක් ඉතින් ඔයාලා ගන්න ෆොටෝස් අනම්මනම් හැමදේම ෂෙයා කරන්න අපේ Facebook page එකට ඒ වගේම ඔයාගේ ප්‍රශ්න හැමදේම මේ page එකට එවන්න පුළුවන් මම හැම එකටම reply කරනවා ඒ වගේම මම ඔයාලට ඉස්සරහට WhatsApp number එකක් දෙන්නම් ඒකට කැමති දෙයක් එවන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන් හැමදේම ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු එහෙනම් හැමෝටම සුබ දවසක් channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න ඒ වගේම bell icon එකත් ඔබන්න එතකොට තමයි මම මේ වගේ වටිනා වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ එහෙනම් අදට ගිහිල්ලා ඉන්නම් හැමෝටම සුබ දවසක්